විශ්වය කියන්නේ හරිම පුදුමාකාර විශ්මිත තැනක්. විශ්වයේ තියෙන දේවල් වලින් අපි තාම හඳුනාගෙන තියෙන්නේ බොහොම පුංචි දේවල් ටිකක් විතරයි. දැනට නිරීක්ෂණය කරලා තියෙන විශ්වය තුල මන්දාගිනි බිලියන 125ක්, ඒ කියන්නේ කෝටි 12500ක් පමණ තියෙන අතර ඒ අතරින් අපි අයිතිවන්නේ ශීරපතේ කියන මන්දාගිනියට. ශීරපතේ තුල ග්‍රහලෝක පද්ධති 500කට වැඩි ප්‍රමාණයක් තියෙන අතර අපේ ග්‍රහලෝක පද්ධතිය සෞරග්‍රහ මණ්ඩලය ලෙස හඳුන්වනවා. මීට වසර මිලියන 4500කට පමණ පෙර පුපුරා ගීපු තරුවකින් නිකුත් වුණු කම්පන තරංග නිසා හයිඩ්‍රජන්, හීලියම් සහ දූවිලි අංශු වලින් සෑදුණු වළාවක් නිර්මාණය වුණා. මේ දූවිලි වළාව තැටියක ආකාරයකට හැඩගැහිලා භ්‍රමණය වෙන්න පටන් ගත්තා. මේ විදිහට භ්‍රමණය වන අතරේ වායුම් සහ දූවිලි අංශු එකිනෙක ගැටෙමින් මේ දූවිලි වළාවේ මැදට එකතු වෙමින් අවසානයේදී සූර්ය නිහාරිකාව බිහි වුණා. සූර්ය නිහාරිකාව තවදුරටත් භ්‍රමණය වෙමින් ග්‍රහලෝක සහ තවත් ග්‍රහවස්තු සහිත අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වුණා. ඉතින් අද අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැනයි. ග්‍රහලෝක වාමන ග්‍රහයන්, ධූමකේතු සහ සියලුම ග්‍රහක වස්තුන්ගේ සෞරග්‍රහ මණ්ඩලය තුල පැවැත්ම රඳා පවතින්නේ එක දෙයක් මතයි. ඒ තමයි සූර්යයා. අරය කිලෝමීටර් 6,96,340ක් වූ අති දැවැන්ත ගිනිබෝලයක් විදිහට සූර්යයා සෞරග්‍රහ මණ්ඩලයේ හරි මැද පිහිටලා තියෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ සම්පූර්ණ ස්කන්ධයෙන් 99.8%ක්ම සූර්යාගේ ස්කන්ධය වෙනවා. සූර්යාගේ ස්කන්ධයෙන් 71%ක් හයිඩ්‍රජන්ද, 27%ක් හීලියම්ද, 32% ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන්, සිලිකන්, මැග්නීසියම්, නියෝන්, චක්‍ර සහ සල්ප වැනි මූලද්‍රව්‍ය වලින් සෑදිලා තියෙනවා. සූර්යයා සෑම තප්පරයකදීම මෙට්‍රික් ටොන් මිලියන 4ක පමණ ස්කන්ධයක් ශක්තිය බවට පරිවර්තනය කරන අතර පෘථිවියට ඉන් ලැබෙන්නේ කිලෝග්‍රෑම් 2ක පමණ ප්‍රමාණයක් පමණයි. සාමාන්‍යයෙන් සූර්යයා වැනි තරුවක ආයු කාලය වසර බිලියන 10ක් පමණ වෙනවා. මේ වන විට සූර්යයාගේ වයස අවුරුදු බිලියන 4.6ක් පමණ වන බවට විශ්වාස කරනවා. සූර්යයා සෑම තප්පරයකදීම හයිඩ්‍රජන් ටොන් මිලියන 600ක පමණ ප්‍රමාණයක් හීලියම් බවට පත් කරනවා. සූර්යයා සතු සියලුම හයිඩ්‍රජන් මේ ආකාරයෙන් ශක්තිය බවට පත් කිරීමට තවත් වසර බිලියන 5ක පමණ කාලයක් ගත වෙනවා. සූර්යයා වටා ප්‍රධාන ග්‍රහලෝක 8ක් භ්‍රමණය වන අතර තවත් ග්‍රහවස්තු උල්කා සහ වාමන ග්‍රහයින්ද සෞරග්‍රහ මණ්ඩලයේ තුල පිහිටලා තියෙනවා. මේ ප්‍රධාන ග්‍රහලෝක 8 පාෂාණමය ග්‍රහලෝක සහ ජෝවියන් ග්‍රහලෝක ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. බුද්ධ සිකුරු, පෘථුවිය සහ අඟහරු පාෂාණමය ග්‍රහලෝක ලෙස හඳුන්වනවා. ජෝවියන් ග්‍රහලෝක 4 තවත් උපකොටස් දෙකකට බෙදලා දක්වන්න පුළුවන්. එහිදී වායුමය ග්‍රහලෝක ලෙස බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක හඳුන්වන අතර අයිස්මය ග්‍රහලෝක ලෙස යුරේනස් සහ නෙප්චූන් ග්‍රහයන් හඳුන්වනවා. බුද්ධ ග්‍රහය සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම සහ සැහැල්ලුම ග්‍රහය වන්නේ බුද්ධ ග්‍රහය. සූර්යයාගේ සිට සමීපතම ග්‍රහලෝකය වන බුද්ධ ග්‍රහයට සූර්යයාගේ ඉඳලා කිලෝමීටර් මිලියන 58ක් තියෙනවා. බුද්ධගේ කක්ෂ කාලය නැතිනම් අවුරුද්ද පෘථුවියේ දිනවලින් දින 88ක් වන අතර බුද්ධගේ එක් දිනයක් පෘථුවියේ දිනවලින් දින 58ක් වනවා. මතුපිට වර්ගඵලය වර්ග කිලෝමීටර මිලියන 75ක් පමණ වන බුද්ධගේ අරය කිලෝමීටර 2440ක් පමණ වෙනවා. බුද්ධගේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 5.43ක් පමණ වන අතර එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -173 සිට සෙල්සියස් අංශක 427 දක්වා අතර පරාසයක පිහිටනවා. බුද්ධගේ ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර 3.7ක් වෙනවා. මේ ලා අළු පැහැයකින් අපට දැක ගන්නට පුළුවන් වන අතර බුද්ධ ග්‍රහය වටා වායුගෝලයක් හෝ කිසිදු චන්ද්‍රයෙකු පිහිටලා නැහැ. සිකුරු ග්‍රහය. සිකුරු සෞරග්‍රහ මණ්ඩලයේ දීප්තිමත්ම ග්‍රහය වන අතර උෂ්ණත්වයෙන් අධිකතම ග්‍රහයද වෙනවා. ඒ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 437 සිට 497 දක්වා අතර පරාසයක පවතින. තවද එහි වායුගෝලීය පීඩනය පෘථුවියේ වායුගෝලීය පීඩනය මෙන් 90 ගුණයකට වඩා වැඩි වෙනවා. එහි වායුගෝලයෙන් 96%ක් පමණ කාබන් ඩයොක්සයිඩ් වායුව අන්තර්ගත වන අතර අධික ඝනත්වයකින් යුත් වායුගෝලය නිසා හිරුකිරණ වායුගෝලය හරහා පැමිණෙන විට වායුගෝලයේ අධික ලෙස රත් වීම මෙහෙට ප්‍රධාන හේතුව වෙනවා. සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 108ක දුරකින් පිහිටන සිකුරු ග්‍රහයාගේ අරය කිලෝමීටර 6,052ක් පමණ වෙනවා. මේ කක්ෂ කාලය පෘථුවි දිනවලින් දින 225ක් වන අතර සිකුරුගේ දිනයක් පෘථුවියේ දිනවලින් 116කට වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග කිලෝමීටර මිලියන 460ක් පමණ වන මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 5.24ක් පමණ වෙනවා. පියවැසින් බලන විට ලා කහ පැහැයට වුරු පැහැයකින් සිකුරු ග්‍රහය දිස්වන අතර
සිකුරු ග්‍රහය සතුවද කිසිදු චන්ද්‍රයෙකු පිහිටලා නැහැ. සෞර ග්‍රහ මණ්ඩලයේ දක්ෂිණාවර්තව භ්‍රමණය වන එකම ග්‍රහලෝකය වන්නේද සිකුරු ග්‍රහයයි. තවද මෙහි ගුරුත්ව දචරණය තප්පර වර්ගයට මීටර් 8.87ක් පමණ වනවා. පෘථුවිය. පෘථුවිය කියන්නේ අපේ නිවසයි. දැනට සොයාගෙන තියෙන පරිදි සෞර ග්‍රහ මණ්ඩලය තුල ද්‍රව ජලය තිබෙන එකම ග්‍රහලෝකය වන අතර ජීවය පවතින එකම ග්‍රහය වන්නේද පෘථුවියයි. සෞර ග්‍රහ මණ්ඩලයේ 3 වැනි ග්‍රහය පෘථුවිය වන අතර සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 150ක පමණ දුරකින් පිහිටලා තියෙනවා. මතුපිට පුෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර මිලියන 510ක් පමණ වන අතර අරය කිලෝමීටර 6371ක් පමණ වනවා. පෘථුවිය සතුව වායුගෝලයක් තිබෙන අතර එහි 78%ක් නයිට්‍රජන්ද 21%ක් ඔක්සිජන්ද ඉතිරිය තවත් වායුවෙන් සමන්විත වෙලා තියෙනවා. පෘථුවියේ ස්වභාවික උෂ්ණත්වය සෙල්සියස් අංශක -89ක් සෙල්සියස් අංශක 58ක් අතර අගේ පරාසයක පවතිනවා. පෘථුවියේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 5.51ක් පමණ වන අතර ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර 9.8ක් වනවා. පෘථුවියේ සතුව එක් චන්ද්‍රයෙකු සිටින අතර පෘථුවියේ නිල් සහ කොළ පාටින් අලංකාර ග්‍රහයෙකු විදිහට විශ්වයට දිස් වෙනවා. අඟහරු. සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින දෙවැනියට කුඩාම ග්‍රහය වන්නේ අඟහරු ග්‍රහය. සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 228ක් පමණ දුරකින් කක්ෂගතව සෞර ග්‍රහ මණ්ඩලයේ 4 වන ග්‍රහලෝකයේ ලෙස අඟහරු ග්‍රහය පිහිටනවා. අඟහරු වල අරය කිලෝමීටර 3390ක් පමණ වන අතර පෘෂ්ඨ වර්ගඵලය වර්ග කිලෝමීටර මිලියන 149ක් පමණ වනවා. මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 3.93ක් පමණ වන අතර ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර 3.72ක් පමණ වනවා. අඟහරුගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -14 සිට සෙල්සියස් අංශක 35 දක්වා අතර පරාසයක පවතින අතර එහෙත් තුනි වායුගෝලයේ 95%ක් පමණ කාබන් ඩයොක්සයිඩ්ද 3%ක් පමණ නයිට්‍රජන්ද අඩංගු වෙනවා. අඟහරු ග්‍රහයාගේ අවුරුද්දක් පෘථුවියේ දිනවලින් දින 687ක් වන අතර මේ දිනයක් පෘථුවියේ දිනයකට ආසන්න වශයෙන් සමාන වෙනවා. තවද අඟහරුට චන්ද්‍රයින් දෙදෙනෙකු සිටින අතර ඒවා පොබෝස් සහ ඩේමෝස් ලෙස හඳුන්වනවා. අඟහරු ග්‍රහලෝකය අපට රතු දුඹුරු පැහැයකින් දැක ගන්නට පුළුවන්. මේ පාංශු ග්‍රහයන් 4 දිනකට පසුව අපිට හම්බවන්නේ ජෝවියන් ග්‍රහලෝක 4යි. ඒකෙන් පළවෙනි ග්‍රහය වන්නේ වායුමය දෙවැන්තයේ කුවන බ්‍රහස්පති ග්‍රහය. බ්‍රහස්පති සූර්යයාගේ සිට 5 වන ග්‍රහලෝකයේ ලෙස පිහිටා තිබෙන බ්‍රහස්පති සෞර ග්‍රහ මණ්ඩලයේ දෙවැන්තම ග්‍රහය වනවා. මෙහි අරය කිලෝමීටර 69,911ක් පමණ වන අතර මතුපිට වර්ගඵලය වර්ග කිලෝමීටර බිලියන 61.4ක් පමණ වනවා. සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 778ක පමණ දුරකින් කක්ෂගතව සිටින බ්‍රහස්පතිගේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -195ක් සෙන්ටිග්‍රේඩ් අංශක 726ක් අතර පරාසයක පවතිනවා. මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.33ක් තරම් කුඩා අගයක් වන අතර ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර 24.8ක් පමණ වනවා. මෙම දෙවැන්ත වායු ග්‍රහයාගේ වායුගෝලයෙන් 90%ක් පමණ හයිඩ්‍රජන් වායුව අන්තර්ගත වන අතර ඉතිරි 10% හීලියම් සහ තවත් විවිධ වායුගෙන් සමන්විත වෙනවා. රතු තැඹිලි සුදු දුඹුරු යන වර්ගයන්ගෙන් දිස්වන මෙම දෙවැන්තයාගේ වර්ෂයක් පෘථුවියේ වර්ෂ 12ක් පමණ වන අතර මෙහි දිනයක් පෘථුවියේ පැය 10ක පමණ කාලයක් වනවා. බ්‍රහස්පති සතුව සිටින චන්ද්‍රයින් 79ක් මේ වන විට සොයාගෙන ඇති අතර ඉයෝ යුරෝපා ගැනිමිඩ් සහ කැලිස්ටෝ ඒ අතරින් ප්‍රධාන වනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන ගැනිමිඩ් බුධ ග්‍රහයටත් වඩා විශාලත්වයෙන් යුක්ත වනවා. විශාල රතු ලපේ ලෙස හඳුන්වන බ්‍රහස්පති මත දක්නට ලැබෙන මෙම කලාපය පෘථුවිය වගේ 3 ගුණයකින් පමණ විශාල වන අතර මෙය අධිපීඩන කුණාටු සහිත කලාපයක් වනවා. බ්‍රහස්පතිගේ සමගයේ සිට අංශක 22ක් පමණ දකුණු දිශර වන්නට පිහිටා ඇති මෙහි පැයට කිලෝමීටර 432ක් පමණ වේගයකින් හමා යන සුළි කුණාටු ඇතිවනවා. සෙනසුරු සෞර ග්‍රහ මණ්ඩලයේ 6 වැනි ග්‍රහලෝකයේ ලෙස සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 1434ක පමණ දුරකින් සෙනසුරු ග්‍රහය කක්ෂගතව තිබෙනවා. කිලෝමීටර 58,232ක අරයකින් සහ වර්ග කිලෝමීටර බිලියන 47ක පමණ මතුපිට වර්ගඵලයකින් සමන්විත වන සෙනසුරු ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -185ක් සෙල්සියස් අංශක -122ක් අතර පරාසයක පවතිනවා. සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින ඝනත්වයෙන් අඩුම ග්‍රහය වන සෙනසුරුගේ ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 0.687ක් පමණ වනවා. තත්පර වර්ගයට මීටර 10.44ක පමණ ගුරුත්වජ ත්වරණයක් සෙනසුරු සතුවන අතර 75%ක් හයිඩ්‍රජන්ගෙන් සහ 25%ක් හීලියම් වායුවලින් යුක්තවන වායුගෝලයක්ද සෙනසුරු සතු වෙනවා. විශාලත්වයෙන් බ්‍රහස්පතිට පමණක් දෙවැනි වන සෙනසුරු ග්‍රහයා දුඹුරු පැහැයට හුරු කහ පැහැයකින් දැර්සණය වෙනවා. සෙනසුරුගේ වර්ෂයක්
පෘථුවේ වර්ෂ 29ක් වන අතර එහි දිනයක් පෘථුවේ පැය 10මාරක් පමණ වනවා. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයකු සතු වැඩිම චන්ද්‍රයන් සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ සෙනසුරු ග්‍රහය වන අතර ටයිටන්, මයිමස්, ඩියෝන් ඇතුළු චන්ද්‍රයින් 82ක් සෙනසුරු සතු වෙනවා. තවද සෞරග්‍රහ මණ්ඩලයේ අලංකාරතම ග්‍රහය ලෙස හඳුන්වන්නේද සෙනසුරු ග්‍රහය වන අතර එයට හේතුව සෙනසුරු සතු ඇති අලංකාර වළලු 7යි. මිදුණු අයිසා දූවිලි වලින් සෑදුණු මේ අලංකාර වළලු 7 බැලූ බැල්මටම සෙනසුරුගේ ආවරණයක් ලෙස දක්නට ලැබෙනවා. යුරේනස් සෞරග්‍රහ මණ්ඩලයේ තුන්වන විශාලතම ග්‍රහලෝකය මෙන්ම හත්වන ග්‍රහලෝකය ලෙස සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 2871ක දුරකින් පිහිටන යුරේනස් ග්‍රහය සෞරග්‍රහ මණ්ඩලයේ සිසිල්ම ග්‍රහලෝකය වෙනවා. එහි මතුපිට වර්ගඵලය වර්ග කිලෝමීටර මිලියන 8000කට වැඩි වෙනවා. යුරේනස්ගේ අරය කිලෝමීටර 25362ක් පමණ වන අතර මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක -226ක් සෙන්ටිග්‍රේඩ් අංශක -216ක් අතර අගය පරාසයක පවතිනවා. මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.27ක් පමණ වන අතර ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර් 8.87ක් පමණ වෙනවා. යුරේනස්ගේ වායුගෝලය 83%ක් හයිඩ්‍රජන්ද 15%ක් හීලියම්ද 2%ක් පමණ මීතේන් ද අන්තර්ගත වෙනවා. මේ අන්තර්ගත මීතේන් හේතුවෙන් යුරේනස් ග්‍රහය නිලට හුරු කොළ පැහැයකින් දැర్శණය වෙනවා. අම්බ්‍රියල්, ඒරියල්, ටයිටැනියා, මිරැන්ඩා, ඔබෙරෝන් ඇතුළු හඳුනාගත් චන්ද්‍රයින් 27ක් යුරේනස් වටා කක්ෂගතව තිබෙනවා. යුරේනස් වල දිනයක් පෘථුවියේ පැය 17ක් පමණ වන අතර එහි වර්ෂයක් පෘථුවි වර්ෂ 84ක් පමණ වෙනවා. සෞරග්‍රහ මණ්ඩලයේ සිරස් අතට භ්‍රමණය වන එකම ග්‍රහලෝකය වන්නේද යුරේනස් ග්‍රහයයි. නෙප්චුන්. නෙප්චුන් සෞරග්‍රහ මණ්ඩලයේ 8වන සහ ඈතින් පිහිටි ග්‍රහලෝකයයි. සූර්යයාගේ සිට කිලෝමීටර මිලියන 4495ක දුරකින් කක්ෂගතව තිබෙන අතර සෙන්ටිග්‍රේඩ් අංශක -201ක් සෙන්ටිග්‍රේඩ් අංශක -218ක් අතර උෂ්ණත්ව අගය පරාසයක පවතිනවා. කිලෝමීටර 24622ක අරයක් සහ වර්ග කිලෝමීටර මිලියන 7618ක මතුපිට වර්ගඵලයක් නෙප්චුන් සතුවන අතර මෙහි ඝනත්වය ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1.64ක් පමණ වෙනවා. ගුරුත්වජ ත්වරණය තප්පර වර්ගයට මීටර් 11.15ක් පමණ වන නෙප්චුන්ගේ වායුගෝලයේ 80%ක් පමණ හයිඩ්‍රජන්ද 19%ක් පමණ හීලියම්ද මීතේන් කුඩා ප්‍රතිශතයක්ද පවතිනවා. යුරේනස්ට වඩා තරමක් නිල් පැහැයෙන් දිස්වන නෙප්චුන් සතුව ට්‍රිටෝන්, නෙරෙයිඩ්, ඩෙස්පිනා ඇතුළු චන්ද්‍රයින් 14 දෙනෙකු සිටිනවා. නෙප්චුන්හි වර්ෂයක් පෘථිවි වර්ෂවලින් වර්ෂ 165ක් පමණ වන අතර එහි දිනයක් පෘථිවි පැය 16ක් පමණ වනවා. නෙප්චුන් හරහා හමායන සුළං වේගය පැයට සැතපුම් 800ක පමණ වේගයකින් යුක්ත වන අතර ඇතැම් විට ඒවා පැයට සැතපුම් 2000ක තරම් උපරිමයකට ළඟා වෙනවා. මෙම ග්‍රහයින් 8 දෙනාට අමතරව ග්‍රාහක සහ දූමක හේතු ට්‍රිලියන ගණනක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුල පවතිනවා. ඒවා ප්‍රධාන වශයෙන් කක්ෂ දෙකක ස්ථානගතව පවතිනවා. ඉන් එකක් අඟහරු සහ බ්‍රහස්පති අතර පවතින ග්‍රාහක පටිය සහ අනික නෙප්චුන්ට එපිටින් පවතින කුයිපර් පටිය ලෙස හඳුන්වනවා. කුඩා දූවිලි අංශුවල සිට වාමන ග්‍රහයන් දක්වා ප්‍රමාණයෙන් විශාල වූ ගණනය කළ නොහැකි තරම් වූ ග්‍රාහක ප්‍රමාණයකට මෙම කක්ෂ දෙක නිවහනක් වී තිබෙනවා. ග්‍රාහක පටියේ ඇති අපි හොඳින්ම දන්නා ග්‍රහ වස්තුව වන්නේ සීරියස් වන අතර කුයිපර් පටියේ ඇති හොඳින්ම දන්නා වස්තුන් හතර වන්නේ ප්ලූටෝ, මේක්මේක්, හූමියා සහ ඒරිස්. මෙම ග්‍රහ වස්තුන් පහම අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති වාමන ග්‍රහයන් වනවා. ග්‍රාහක පටිය තුල නිරන්තරයෙන් ග්‍රාහකාගාර ගැටීම් සිදු වෙනවා. ඒට හේතුව එහි ඇති ඇතැම් ප්‍රදේශ තුල ග්‍රාහක ඝනත්වය වැඩි වීම. ඒ වගේම ග්‍රාහක පටිය තුල එහෙම් පිටින්ම වාගේ හිස් ප්‍රදේශයන්ද පවතිනවා. ග්‍රාහක පටිය ඇති සියලුම ග්‍රාහකවල ස්කන්ධය පෘථුවියේ චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් 1/4කටත් වඩා අඩු ප්‍රමාණයක් වෙනවා. කුයිපර් පටිය ඇති ග්‍රාහකවල ස්කන්ධය පෘථුවියේ ස්කන්ධයෙන් 10%කටත් වඩා අඩු වෙනවා. කුයිපර් පටිය කිලෝමීටර 100ක පමණ පළලකින් යුක්ත වන අතර ග්‍රාහක පටිය කිලෝමීටර මිලියන 150ක පමණ පළලකින් යුක්ත වෙනවා. ඉතින්වා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්නත් ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා වැදගත් වීඩියෝකින් හම්බෙනකම් ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.